ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝෙන් කතා කරන්නේ ලෝක සිතියමෙන් මුලින්ම අතුරුදහන් වන රට පිළිබඳව පැසිෆික් සාගරය තුල ඉතාමත්ම දුරස්තව පිහිටා තිබෙන මෙම දූපත් හඳුන්වන්නේ කිරිබාස් නමින් ඇතරම් පැසිෆික් සාගරය කියන්නේ ඉතාමත්ම හුදකලා ප්‍රදේශයක් මොකද එය සැලකෙනවා ලෝක විශාලම සාගරය විදියට ඒ නිසා ඒ ප්‍රදේශයේ රටවල් පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන් පවතින ඉතාමත්ම සුළු රටවල් ප්‍රමාණයත් ඉතාමත්ම කුඩා කුඩා දූපත් විදියට හඳුන්වන්න පුළුවන් ඒ නිසා මේ කලාපයේ පිළිබඳ අපි වැඩි වශයෙන් කතා බහට ලක් කරන්නේ නැහැ නමුත් කාරණා කිහිපයක් නිසා මේ කලාපයේ පවතින රටවලුත් ඉතාමත්ම සුවිශේෂී ඉතින් අද වීඩියෝවෙන් ඒ හැම දෙයක් පිළිබඳවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම සොයා බලන්නේ බොහෝ දෙනෙක් පටල ගන්න මේ රටේ නම පිළිබඳව මේ නම ඇතැම් පුද්ගලයන් ප්‍රනවුන්ස් කරනවා කිරිබති කියලා මොකද නමේ අගට තියෙන TI නමුත් මේ නිවැරදි විදියට ප්‍රනවුන්ස් වෙන්නේ කිරිබාස් කියලා දැන් අපි සොයා බලමු කිරිබාස් රටේ ඉතාමත්ම සුවිශේෂී පිහිටීම් පිළිබඳව මේ භූගෝලීය වශයෙන් අයත් වෙන්නේ මධ්‍යම පැසිෆික් සාගරයට රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 811ක් පමණයි ඒ අනුව මේ හඳුන්වන්න පුළුවන් ලෝකෙ කුඩාම රටක් විදියට නමුත් මේ දූපත් පැතිරිලා තියෙනවා ඉතාමත්ම විශාල මුහුදු ප්‍රදේශයක එම ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 34,47,810ක් වෙනවා ඔබට මේ සිටියමේ දැක ගන්න පුළුවන් වෙන්නේ එම ප්‍රදේශය ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකෙ විශාලම රටවල් අතරින් එකක් ඉතින් ඔබට මේ රටට අයත් මුහුදු ප්‍රදේශයේ විශාලත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ විශාලත්වයෙන් ඒ වගේම කිරිබාස් දූපත් පැතිරී ඇති ප්‍රදේශයත් ඉතාමත්ම සුවිශේෂී මොකද එය පෘථුවේ ප්‍රධාන කොටස් හතරටම පැතිරී තිබෙනවා ඒ අනුව මේ දූපත් පැතිරී ඇති ප්‍රදේශ විදියට පෘථුවේ නැගෙනහිර සහ බටහිර අර්ධගෝලත් උතුරු සහ දකුණු අර්ධගෝලත් හඳුන්වන්න පුළුවන් එහි ප්‍රතිඵලයක් විදියට මෙහි ඇතැම් දූපත් ජාත්‍යන්තර දින රේඛාවෙත් දෙපැත්තම පවතිනවා කිරිබාස් රටේ ප්‍රධාන වශයෙන් දූපත් පොකුරු හතරක් දැක ගන්න පුළුවන් මෙම දූපත් පොකුරු හතර හඳුන්වන්නේ ගිල්බර්ට් බනබා ෆීනික්ස් සහ ලයින් නමින් රටේ අගනුවර සහ විශාලම නගරයේ විදියට සැලකෙන්නේ ටරවා කියන නගරය ඇතරම් මෙහි ජනගහනයනුත් වැඩි පිරිසක් ඒකරාශී වී තිබෙන්නේ එම අගනුවර ආශ්‍රිතව රටේ උසම ස්ථානයේ උපරිම උස විදියට සැලකෙන්නේ මීටර් 3යි එම ස්ථානයේ පිහිටා තිබෙන්නේ කොරල් වලින් නිර්මාණය වූ දූපතක් ලෙසින් සැලකෙන බනබා කියන දූපතේ ඇතරම ඒ හැර රටේ අනෙකුත් සෑම් ප්‍රදේශයක්ම මුහුදු මට්ටමේ සිට මීටර් 1.5ට වඩා උසින් අඩු බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා කිරිබාස් හඳුන්වන්න පුළුවන් මුහුදු මට්ටම ඉහළ යාමෙන් ලොව වැඩිම පීඩාවට පත්වන රට විදියට. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ගොඩක් භූවිද්‍යාඥයන් මත පල කරන්නේ මුහුදු මට්ටම ඉහළ යාමෙන් මුලින්ම අතුරුදන් වෙන්නේ කිරිබාස් කියලා. දැන් අපි සොයා බලන්නේ රටේ ජනගහනය ආගම වගේ දේවල් පිළිබඳව. 2024 වර්ෂයේ වෙද්දී මෙහි සමස්ත ජනගහනය 135,000ක් පමණයි. ජනගහනය අනුව මෙය සැලකෙන්නේ ලෝකෙ 192 වෙනි රට විදියට. එම ජනගහනයේ 95.7%ක්ම සිටින්නේ ගිල්බර්ටේස් ජාතිකයන්. මීට අමතරව 104.3%ක් වෙනත් පැසිෆික් ගෝත්‍රික ජනවර්ග ජීවත් වෙනවා. ජනගහනයේ 96%ක්ම අදහන්නේ ක්‍රිස්තියානි. ඒ වගේම තවත් 104%ක් වෙනත් සුදේශිකාගම් අදහනවා. රටේ නිල භාෂාවන් වෙන්නේ ගිල්බර්ටේස් සහ ඉංග්‍රීසි. මෙම ප්‍රදේශයේ පොලිනීසියානු ජාතිකයන්ගෙන් මුලින්ම ජනවාස වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2000 තරම් අතීතයේදී. පසුව 18 වෙනි සියවස වෙද්දී මේ ප්‍රදේශවලට යුරෝපීය ගවේෂකයන් පැමිණෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට එම වකවානුව වෙද්දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙය යටත් කරගන්නවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයනොත් දැඩි ලෙස බැටකෑ රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඇතැම් අය කමෙන්ට් කරලා අහලා තිබුණා ලෝක යුද්ධයක් ආවොත් ඒකෙන් ගැලවෙන්න පහසුම ක්‍රමය පැසිෆික් දූපත්වල සැඟවීම නේද කියලා. ඇතරම කරන්න තියෙන අවදානම්ම දේ තමයි පැසිෆික් දූපත්වලට යෑම. මොකද ලෝක යුද්ධයක් ආවොත් මුලින්ම පහර දෙන්නේ මේ දූපත්වලට. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මේ දූපත්වල පවතින උපාය මාර්ගික වැදගත්කම. ලෝක යුද්ධයකදී වැඩිම අවදානම් සහිත රටවල් සහ ආරක්ෂිතම රටවල් පිළිබඳ වීඩියෝවක් අපි ඉදිරියේදී සිදු කරන්නම්. මවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්නේ 1979 ජූලි 12 වෙනිදා. වර්තමානයේ වන විටත් මේ දූපත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයත් සමගින් ගිවිසුම් පවතිනවා. ඒ අනුව මෙම ප්‍රදේශවල මිලිටරි බලය පවතින්නේ එක්සත් ජනපද හමුදාවන්ට. මීට අමතරව තවත් පැසිෆික් දූපත් බොහෝමයක පවතින්නේත් මේ වගේ තත්ත්වයක්. කිරිබාස් ආර්ථිකය සහ ජීවන මට්ටම් පිළිබඳ දැන් සොයා බලමු. 2024 වර්ෂයේ වෙද්දී මෙහි සමස්ත ආර්ථිකය ඇමරිකන් ඩොලර් මිලියන 311ක් පමණයි.
එයනෝ මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ පස්වෙනි කුඩාම ආර්ථිකය විදියට. මවුන්ට් වඩා කුඩා ආර්ථිකයක් නැති රටවල් වෙන්නේ පාලව්, මාසල් අයිලන්ඩ්, නාවුරු සහ තුවාලු. ඒ වගේම 2024 වර්ෂයේ වෙද්දී රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2455ක් වෙනවා. ආදායම අනුවත් මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ දුප්පත්ම රටක් විදියට. මේ ආශ්‍රිත ආදායමක් ඇති රටවල් වෙන්නේ අප්‍රිකානු රටක් වන කොංගෝව සහ ඔසේනියානු රටක් වන පැපුවා නිව් ගිනියාව. නමුත් මොවුන් දුප්පත් උනත් මේ රටේ එක හොඳක් පවතිනවා. මොකද මෙහි ආදායම් බෙදී යාම ඉතාමත්ම යහපත්. රටක හොඳ නරක බලා ගන්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකයක් වෙන්නේ මානව සංවර්ධන දර්ශකය. ඒ කියන්නේ HDI ඉන්ඩෙක්ස් එක. එම දර්ශකයට අනුව 2024 වර්ෂයේ වෙද්දී මොවුන් රැඳී සිටින්නේ 137 වෙනි ස්ථානය. එය ගෝලීය වශයෙන් සලකා බැලුවොත් ඉතාමත්ම පහළ අගයක්. රට තුල භාවිතා කරන නිල මුදල් ඒකකය වෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර්. මෙහි ආර්ථිකය වර්ධනය නොවෙන්න බලපාන ප්‍රධානම හේතුන් විදියට දුරස්ථ පිහිටීම, සම්පත් හිඟකම සහ ස්වභාවික ආපදා හඳුන්වන්න පුළුවන්. රටේ ප්‍රධානම කෘෂිකර්මාන්තය වෙන්නේ පොල් වගාව. ඒ අනුව මවුන්ගේ ප්‍රධානම අපනයන භාණ්ඩයක් වෙන්නේ කොප්පරා. මීට අමතරව මෙහි ධීවර කර්මාන්තයත් විශාල වශයෙන් පවතිනවා. මොකද මවුන්ට් අයත් මුහුදු ප්‍රදේශයේ ඉතාමත්ම විශාලයි. නමුත් මවුන් ධීවර කර්මාන්තයෙන් උපයන මුදලට වඩා ධීවර බලපත්‍ර මගින් උපයනවා. ඇතරම කිරිබාස් කියන්නේ ඉතාමත්ම විශාල මුහුදු ප්‍රදේශයක් පවතින අඩු මානව සම්පත් පවතින රටක්. ඒ නිසා කිරිබාස් රජය විසින් වෙනත් රටවලට ඔවුන්ගේ මුහුදු ප්‍රදේශයේ ධීවර කර්මාන්තය යෙදීම සඳහා බලපත්‍ර නිකුත් කරනවා. එමගිනුත් ඔවුන් වාර්ෂික විශාල මුදලක් උපයනවා. මීට අමතරව විදේශ රටවල රැකියා කරන කිරිබාස් ජාතිකයන්ගෙන් සහ විදේශ ආධාරවලිනුත් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනවා. මොකද මේ රට නිතරම වගේ ස්වභාවික ආපදාවලට මුහුණ දෙනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් ජනපදය වගේ රටවලින් මවුන්ට් නිරන්තරයෙන් ආධාර ලැබෙනවා. සංචාරක කර්මාන්තය පිළිබඳ කතා කළොත් මෙහි එය පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. මොකද මෙය ඉතාමත්ම දුරස්ථ දූපතක්. ඒ නිසා බොහෝ සංචාරකයන් මේ රටේ සංචාරය කරන්න වැඩි වශයෙන් පෙළඹෙන්නේ නැහැ. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.